fundamental of digital circuits. හරි. එතකොට එළාම what is a logic gate? Logic gate කියලා කියන්නේ electronic component that performs basic logical functions and it can be identified as the fundamental building. ඒ කියන්නේ දැන් අර circuit තියෙන අපි ඔය දකින්න circuit ඔය phone වල නම් මන පොඩි පොඩි circuit තියෙන්නේ. හැම එකක්ම හැදෙලා තියෙන logic gate වලින්. අපි ඔය අපිට එළියට පෙවුන දෙනාට යාලා ඉස්සලාම program කියන්නේ programmers ලා හරි electric engineers ලා ඔය ඉස්සලාම designing කරන්නේ මෙහෙම. ඔය ඕනම circuit board එකක් designing කරන්නේ මෙහෙම. හරිද? එතකොට මේ design කරපු එකක් තමයි පස්සේ අපිට circuit එකක් ඉදිරියට එන්නේ. දැන් උදාහරණයක් bulb එකක් පත්තු වෙන්න on off කියලා හදනවා නම් ඒක උනත් design කරන්නේ මෙහෙම. එතකොට මේක මේ සිංහල ඔයා මේක සිංහල තේරුම් පාඩම් ගන්න එපා. ඉංග්‍රීසිෙම බලා ගන්න. එතකොට දැන් කොහමද අපි ඉංග්‍රීසිනේ කරන්න යන්නේ? ඒක බේසික් අයිඩියා එක එච්චරයි. ඊට පස්සේ බලමු දැන් usage එක. දැන් භාවිතය. ඒ කියන්නේ මේවල computers need a way to manipulate those 1 and 0. සාමාන්‍යයෙන් දැන් මම හැමදාම කියනවා වගේ එක සහ බිංදුව විතරනේ compute තේරුම් ගන්න. machine language කියලා කියන්නේ එක හෝ දෙක බිංදුව. හරි. ඒ අපිට ඔය මේ ඕනම් ප්‍රෝග්‍රෑම් එකක් අපි දැන් කොච්චර ලොකු ප්‍රෝග්‍රෑම් එකක් වුණත් run වෙන්නේ බේසික්ම يعني ඇක්චුලි run වෙන්නේ එක සහ බිංදුව කියන අංක දෙකෙන් විතර. අය පහය එකතු වෙන්නෙම නැහැ. එක සහ තමයි තියෙන්නේ. ඇතුළේ يعني මිලියන ගණනක process එකක් වෙනවා ඔක ඇතුළේ අපි දන්නේ නැති වුණාට. ඊට පස්සේ computers use logic gates to transform and ඒක තමයි කියන්නේ. In logic gates accept input and then outputs the result based on their state. ඒකට දැන් ඒකට අදාළව state එකට අදාළව අපි input එක දෙද්දී output එක logic gate වලින් දෙනවා. එතකොට තියෙන්නේ logic gate වර්ග 3යි. හරිද? මේ දෙන්නේ දැන් මේක මේ අද ඉන්ටර් slow ആയി. සිස්. ඔව්. මේ තියෙන්නේ පළවෙනි එක. මේ තියෙන්නේ අනිත්. ඒ මොකද්ද මේ? ඔයාලා වෙන software එකක් තියනවද? නෑ නෑ මම මේක මේ අඳින්න ඔයාට කියලා දෙන්න ලේසි වලට මේක මම හොයාගත්ත ඉන්ටර්නෙට් එකේ website එක. ආහා. ආ website එකද මොකද නම? මේ තියෙන online visual කියලා. Online හා හා. මම link එකේ පස්සේ වන්න. හරි? හරි. මේක මේකට තමයි කියන්නේ not gate කියලා. NOT gate. මේකේ ඉන්පුට් එක විතරත් يعني ඕන දැන් මේකේ ඉන්පුට් දෙන්නේ මේ පැත්තේ මේ දෙන්නේ මෙතනින් ඉන්පුට් එක දෙනවා අවුට්පුට් එක මෙතනින් එනවා මේකේ විශේෂත්වය කියන්නේ ඔයා මේ පැත්තෙන් දෙන එකට ප්‍රතිවිරුද්ධක මේ පැත්තෙන් දෙනවා හරිද හරි තොරා මේ පැත්තේ එක දුන්නා නම් මෙහා පැත්තට එන්නේ බිඳුව බිඳුව දුන්නා නම් ඒක මේක අය මෙතන not get not dot not එකේ කියන්නේ සංකේතන මෙතන බිඳුවෙන් පෙන්නන්නේ මේ කියන්නේ මෙතන රවුමක් තියෙන්නේ මේක තමයි අර සම මේක තමයි අර not get කියලා කියන්නේ මෙහෙ මේක නැත්තම් not නෙවෙයි ආ බිඳුව නැති වුණොත් not ඒ කියන්නේ එතන පොඩි රවුම නැති වුණොත් not නෙවෙයි not නෙවෙයි කියන්නේ ඒක වෙනම එකක් වෙනවා එතකොට ඒක වැරදි හා හා හරිද not කියන්නේ මේ බිඳුව මෙතන අනිවාර්යෙන් එනවා හරි හරි දැන් අපි මේකට බලමු මේ input එක කියන්නේ not එකෙන් දෙන්න පුළුවන් input output බලමු මේක ලියන්න පුළුවන් දන්න දැන් මම මෙතන ඉන්පුට් එක එක දුන්නොත් මෙහා පැත්තේ ඉන්පුට් එකට එන්නේ බිංදුව හරි ඒක තමයි සිම්පල්ම එක නේ තියෙන මේ පැත්තේ බිංදුව දුනා මේ පැත්තේ එක તો not gate එකේ ඔයා දැන් දැනගන්න ඕනේ මේකේ දැන් මේකට අපි දැන් මේක ලොජික් ගේට් එක. දැන් මේකට අපි ටේබල් එකක් අඳිනවා. ඒකට කියන්නේ truth table කියලා. හරි හරි. 2D table එකක්. ඒකෙදි මෙහෙම. මේ දෙන්නේ දැන් table එක. ඒක table එක අයන්නේ නම් අර output input බලාගෙන තමයි අඳින්නේ. ඉස්සල්ලාම අපි මෙතනින් දෙන්න මෙතනට අපි නම් කරගමු A කියලා. මේක A මෙතන A කියමු. හරිද? හරි. ඒක මෙතන A මෙතන මෙතන මෙතනට එන්නේ මොකද්ද? A not එක. A not කියන්නේ not කියලා කියන්නේ සාමාන්‍ය dash අකුර. හරි. මෙතන dash ලියන්න බැරි වෙන මම පොඩි කමාවක් දාන. හරි හරි අවුලන්නේ. ඔව්. දැන් A සහ A dash මෙතන මේකේ විරුද්ධක නම් මෙහා පැත්තට දෙන්න. අපි දැන් දුන්නේ මොකද්ද ඉස්සලාම? අපි ඉස්සලාම දෙමු දැන් බිංදුව දෙමු මෙහා පැත්තට.
තොර මෙහා පැත්තේ ආගෙ 1 1 බිංදුව දුන්නොත් 1 වෙනවා 1 1 ඔතේ ඒ වගේ මේක අනිත් පැත්තට දුන්නා නම් 1 දුන්නොත් බිංදුව මෙන් හරි මෙච්චරයි يعني මේ මේ ගැන ඉගෙන ගන්න තියෙන වට මෙච්චරයි හරි හරිද හරි සේ මෙතවස් මිස් මොනවාද කියන්නේ කොහොමෙන් පළවෙනි નોට් එක කිව්වා මේ දෙන નોට් එක බේසික් ඔපරේටර්ස් මේ තුන ඔය දැනගත්ත කියන්නේ ඊට පස්සේ ටික ඔයාලට හදා ගන්න පුළුවන් මේ ඔක්කොම හැදිලා තියෙන්නේ මේ තුනේ හරියට දැන් හරි ABCD ABCD අකුරු අකුරු ටික ඔක්කොම ඉගෙන ගත්තට පස්සේ අපිට වචන හදන්න පුළුවන්නේ නම ගම ඒ වගේ තමයි මේවා හැදිලා තියෙන්නේ මේ තුනෙන් ඔක්කොම තමයි මේක රයිට් එතකොට පළවෙනි ගොන් નોට් එක හරි මේක තේරුණාද හොඳට මේක ඉදිරියට ගන්න දෙයක් නැහැ ඇත්තට හරි 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 රයිට් નોට් කියන්නේ නැතාන අර්ථය ඒ කියන්නේ හරි ඒ කියන්නේ දෙන එකේ අනිත් පැත්ත දෙනවා විරුද්ධ එක අනිත් පැත්ත හරි ඊට පස්සට ඊට පස්සේ අපි යන් මිස් මොනා කියලා ඇන්ඩ් එක ඇන්ඩ් එක මේ දෙන්නේ ඇන්ඩ් ගේට් එක මේකෙදි පොඩ්ඩක් වෙනස් වෙන්නේ මොකද අරක අපි ඉන්පුට් කීයක් දුන්නද 1යි දුන්නේ ආ මේකේ ඉන්පුට් 2යි හරිද හරි ඉන්පුට් 2යි මේකෙදි වෙන්නේ මෙහෙමයි දැන් ඉන්පුට් එක මෙතන අපි දෙනවා කියන්නකෝ සාමාන්‍ය ඕං ඈ ඉන්පුට් 2යි මේකේ හරි බින්දු දෙකම බින්දු දෙකක් නේද ඔව් ඉන්පුට් එක බින්දු දෙකක් ඉස්සලා මම දෙනවා මේකෙදි විශේෂත්වය කියන මේකේ වෙනස මොකක්ද කියනවා නම් හරියට දැන් මේකේ දෙකම එක වුණොත් විතරයි අවුට්පුට් එක එක එන්නේ හරිද ඔව් දැන් උදාහරණයක් දැම්ම දැන් බින්දුවයි දුන්නා නම් අවුට්පුට් එක මොකක්ද දන්නවද එන්නේ අපි ට්‍රුත් ටේබල් එකක් දැනගමුද ඒකට ආනිමනු ඒක ඉන්පුට් 3යි නෑ ඉන්පුට් 2යි ඒක අවුට්පුට් එකක් එද්දි කොටස් 3යි මං ඉස්සෙල්ලා මේ පැත්ත දැන් A කියලා නම් කරගන්නවා මේක B එතකොට මෙතනට එන්නේ A dot AND gate එක අවුට්පුට් එකෙද්දි සාමාන්‍යයෙන් මෙතන dot එකක් එනවා හරිද dot එකකින් තමයි අවුට්පුට් එක එන්නේ දැන් මම මෙතන හරි දැන් අපි ඉස්සලා මේකට මේ මෙතන මම දෙනවා දැන් ඉස්සලා බිංදුව බිංදුව ඉන්පුට් එක හරි වර මේ අකුරු පොඩිය ඩෙලිව වෙනවද නැත්නම් බඳි වගේ මොකේද ආයේ ලැප් එකේ නැහැ අවුලක් නැහැ නෑ ලැප් එකකින් ඉන්නේ අවුලක් නැහැ ආ නෑ මොකද නැත්නම් අර ලොකු කරන්ද ටයිම් එකක් යනවා නිකන් බොරු ඔව් ඒක අවුලක් නැහැ අපිට කන්සෙප්ට් එක ඔලුවට ගියා නම් ඇතිනේ නෑ හරි එතකොට දැන් බලන්න දැන් මම ඉස්සලාම ඔයා මේක මේ මේකක් කියලා හිතා ගන්නවා මේක පොඩි සර්කිට් එකක් හරිද එතකොට මම ඉස්සලා මෙතන ස්විච් දෙකක් තියෙනවා ස්විච් බින්දුව කියන්නේ ඕෆ් හරි දෙක කියන්නේ එක කියන්නේ ඔන් හරි මේක මෙතන මෙතන බල්බ් එකක් තියෙනවා මේ කියන්නේ මෙතන මෙතන බල්බ් එක හරි දැන් තියෙන තත්ත්වය මොකක්ද කියන්නේ මේ ස්විච් එකේ ස්විච් දෙකේම බින්දුව කියන්නේ දෙකම ඕෆ් වෙලානේ තියෙන්නේ නමෝ. ତୋର දෙකම ඔෆ් නම් අවුට් බල්බ් එකපත් වෙනවද? නෑ. ඔංගෙ දන්න මේ බිංදුව පේනවනේ? ඔව් පේනවා වෙනවා. ඊට පස්සේ මම කරනවා يعني උඩ ස්විච් එක තියලා, ඒ කියන්නේ A කියන ස්විච් එක තියලා B කියන ස්විච් එක දැන් A මාරු කරනවා. නෑ. A ස්විච් එක ඔෆ් කරලාම තියලා A එක ඔන් අනිත් B එක ඔන් කරනවා. ඒක ඔෆ් B එක ඔන් එතකොට මොකද්ද වෙන්නේ කියනවා නම් අවුට්පුට් එකේ ඒත් බිංදුව හරිද හේතුව මේකෙන් දෙකම ඔන් වුණොත් විතරයි මේක ඔන් වෙන්නේ බල්බ් එකපත් වෙන්නේ වා මේ එකක් ඔන් කරපලයට ඔන් වෙන්නේ නැහැ හරි හරි දැන් මම ඒකම අනිත් පැත්තට කරනවා මේක මේ A කියන එක ඔන් කරලා B කියන එක ඔෆ් කරනවා එතකොට මොකද හරි බල්බේ පත් වෙනවද නැද්ද? ඒත් පත් වෙන්නේ නැහැ. හරි. ඊට පස්සේ මම කරනවා දෙකම ඔන් කරනවා.
මේ මෙතන ටෘත් ටේබල් එකට දාගෙන යනවා අගයන් ටික. දැන් එතන මොකද? පත් වෙනවද නැද්ද? දෙකම ඔන් කරලා නේද එතකොට පත් වෙනවා. ඇන් ගේට් එක වෙනස ඔච්චර. තේරුණාද? හරි. මේ අර ඕකම අර බූලියන් සීන් එකෙන් දක්වන්නේ කොහොමද? බූලියන් එක තමයි මම ලියලා තියෙන A.B කියන එක. බූලියන් ප්‍රකාශනය. ඉන්පුට් එක නං AB ඉන්පුට් නං හරිද? ආ. මේක කියන්නේ A.B. දැන් ඔයා මෙතන මෙතනට A දීලා මෙතනට එතන B දුන්නා නම් එතන මෙතන අවුට්පුට් එක A.B එන්නේ. ආ හා හරි. යාර මම වදින්නේ හරියට. හරිද තේරුණාද? හරි හරි. අර කලින් නොට් එකෙත් බූලියන් එක කොහොමද ඔයා ගත්තේ චුට්ටක් උඩ කීදී නෑ ඒක මෙහෙමයි දැන් නොට් එකේ මේ දේ ඒ අර බූලියන් එක පොඩක් ඔව් මේකේ මෙතන එකයි නේ එන්නේ නේ ඔව් ඒක ඉන්පුට් එකයි මෙතන මම දෙනවා A දුන්නා නම් මෙහා පැත්තේ මොනවද දන්නවද දෙන්නේ A dash ආ ඒ නොවන එක නේද ඒවල අනිත් පැත්ත විරුද්ධ පැත්ත හරිද ඒ ඩෑෂ් මෙහෙමනේ පොඩි ඉඩක් උඩ දාන්න වෙයි ඈ මෙතන දා ගන්න බෑ හා හරි 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 මෙහෙමයි එන්නේ ඔතන මෙවා මෙතන B આવත් මොකක්ද දෙන්නේ B આવත් B ඩෑෂ් C આવත් T ඩෑෂ් හරි මෙච්චරයි හරි ඇන්ඩ් එක දෙන්නවද උඩ ඇන්ඩ් එකේ මෙතන AB આવත් මොකක්ද දෙන්නේ අවුට්පුට් එක B.C CD આવත් C.D C.B ඔච්චරයි ඕකේ තියෙන වෙනස. දැන් අපි යන් තුන්වෙනි එකට. තුන්වෙනි එක තමයි OR gate එක. හරි හරි. අන මේක නෙවෙයි. OR OR මෙතන. මෙහෙම නිකන් අර අඳින්දිල වල ලස්සනම ගැම්මට දෙන එක තමයි OR gate එක. මේකෙත් දැන් මං ඔයාලට output එක පෙන්වන්නම්. මේ මේකේ මේකත් switch දෙකයි. A කියන switch එකයි B කියන switch එකයි. හරිද? හරි. output එක එන්නේ A + B. වෙනස තේරුණාද? අර මේකේ වෙනස එකතු කිරීම B එන්නේ. මේක තමයි output එක මේකේ. හරි. බලන්න switch දෙකක් තියෙනවා නම් එතකොට මේක output එක කියන්නේ A + B. දැන් අපි switch දෙකට අගයන් දාලා බලමු මොකද්ද මේක වෙනස කියන්නේ. අර O එකේ විතරයි dot එන්නේ. ඒක අමතක කරගන්න එපා. හරි හරි. ඕම් බලන්න පළවෙනි switch එකට දෙනවා දැන් මෙතන පළවෙනි switch එක බිංදුව. මේකත් off කරලා මේකත් off කරනවා. හරිද? හරි. ඕම් මේ දෙක දැන් off. off level එකේ තියෙන්නේ. මේ දෙක off නම් output එකෙන් හදන්නේ. මේකත් off. ඔව් ඔව් මේකේ වෙනස මොකද්ද මේකට මේකේ වෙනස කියනවා නම් දෙකෙන් එකක් ඔන් වුණා නම් හරි ඒ කියන්නේ දෙකෙන් එකක් වුණා නම් output එක ඔන් වෙනවා හරියට ඔව් දෙකෙන් කියන්නේ මේ මෙතන switch දෙකක් තියෙනවා මේ bulb එකට මෙතන bulb එක ඔය switch දෙකෙන් එකක් දැම්මා කියන්නේ bulb එක ඔන් වෙනවා හරි එහෙනම් දොර දැන් මෙතන දෙකම මොකද්ද දෙකම තත්ත්වය මොකද්ද මෙතන තියෙන තත්ත්වය දැන් මේ කියන්නේ දෙකම ඕෆ් වෙලාද තියෙන්නේ ඕෆ් ඕෆ් කියන්නේ මෙතන ඕෆ්මයි අවුට්පුට් එක ඕෆ්මයි හරිද ඕම් මේක ඕෆ් කරලා තියලා B කියන ස්විච් එක ඔන් කරනවා ඕම් ඔන් කරා දැන් මොකද වෙන්නේ අවුට්පුට් එක දැන් ඔන් වෙනවා හරි මෙතනත් ඔන් වෙනවා දැන් මේක අනිත් පැත්ත කරනවා මම ඒ කියන්නේ ඔන් කරලා මේක ඕෆ් කරනවා දැන් මේක මොකද්ද ඒත් ඔන්නෙනවා ඊට පස්සේ දෙකම ඔන් කරනවා කොහොමද මේක කොහොමද දෙකම ඔන් කරලා තියෙන්නේ පේනවනේ ඔව් ඒත් ඔන් දෙකම ඔන් නම් ඔන් දැක්කා දැන් මේකේ වෙනස මේකේ මේ ටෘත් ටේබල් එක බැලුවොත් ඔයාට ඕෆ් ඕෆ් වෙලා විතරයි ඕෆ් වෙන බල්බ් එක අනිත් ඔක්කොම වෙලාවයි ඔන් වෙනවා හා හා
දැන් මේක පොඩි කෙටි සටහනක් වගේ දාගත්තනම් ඔයාලට අමතක වෙන්නේ නැහැ. මේකේ වෙනස දැක්කද? මේකේ මොකද්ද වෙනස? හා. එකක් ඕෆ් නම් එකක් ඕෆ් නම් මේ ඔක්කොම ඕෆ් වෙනවා. අන්න හරි. එකක් ඕෆ් නම් බල්බ් එක ඕෆ් වෙනවා. දෙක මොන නොතරයි බල්බ් එක ඕන් වෙනවා. දැන් මේ තුනේ ගන්න දෙන්නාද නැද්ද? ඕ එකේ එකක් හරි ඔන් වෙලා තියෙනවා නම් ඔන් වෙනවා. දෙකම ඕෆ් වෙලා තිබ්බොත් ඕෆ් වෙනවා නේද? ඔව්. අන්න ඒක තමයි හරි. ඒක තමයි වාගේ ඔබ ගන්න. මේක ඕ ගේට් එක එකක් හරි ඔන් නම් බල්බ් එක පත් වෙනවා. මේන් පත් වෙච්ච අවස්ථා තුන. හරි ගයිස්. මේකේදී එකක් හරි ඕෆ් නම් බල්බ් එක ඕෆ් වෙනවා. not get මෙතන ස්විච් එක ඕෆ් කරලා තිබ්බනම් මෙහා පැත්තේදී මොකද වෙන්නේ? ස්විච් එක ඕෆ් නම් මෙහා පැත්තේදී ඔන් වෙනවා. අන්න හරි. ඔයාට දැන් concept එක තේරුණා. basic concept එක තේරුණා. හරි හරි. concept එක හරිනේ. දැන් මේ තුනම අපි බලුවා. දැන් මට ඒක බලන්න නැතුව කියන්න input එකෙන් input එක මං එක දුන්නොත් output එක මොකක්ද? input එක එක දුන්නොත් output එක බිඳුව. හරි. ඕ එකේ output එක මං sorry input එක දෙනවා 1 බිඳුව. මොකද්ද output එක? output එක 1 බිඳුව දුන්න input එක 1 බිඳුව දුන්නොත් output එක 1. හා. AND එකේ මං දෙනවා 1 1. output එක මොකද්ද? AND එකේ 1 1 දෙනවා කියන්නේ ඒ input කරනවා කියන්නේ 1 1 output එක ඒත් 1. ආරයි. 1 බිඳුව දුන්නොත් AND එකේ? AND එකේ 1 බිඳුව දුන්නොත් output එක වෙන්නේ බිඳුව. ආරයි. දැන් හරි. ඒක වරදේ වුණා. දැන් මේකේ ඕනනම් truth table එක නැන්දනේ අපි. not gate එක මෙහෙම තමයි ඩෑෂ් ලියන්නේ ඈ මේ දෙන්නේ එහෙම හරි මේ දෙන්නේ මං ලියපු එකත් හරි අර කමා දාන්නත් පුළුවන් මෙතන ඒ ඩෑෂ් ඒ ඩෑෂ් හරි ආ දෙකෙන් කෝක දැම්මත් අවුලක් නැහැ නේ ඔව් සාමාන්‍ය මේක පාවිච්චි කරන්නේ අර මැෂින් කම්පියුටර් වල ලියද්දි පේපර් වල ලියද්දි නම් වෙන්නේ මොකද මේක දාන්න බෑනේ මැෂින් ටයිප් කරද්දි වර්ඩ් වල එහෙම අර මේක දාලා දෙන්නේ අර ඩෑෂ් කියන ඒතර අපි දැනගන්න ඕනේ මේක ඩෑෂ් එකක් කියලා එහෙම තිබ්බ හරි හරි එතකොට AND gate එක ඕම් boolean expression කියන්නේ මේක අර මං කිව්ව එක 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 දන b කියලා ලියන එක ඒක තමයි boolean expression ලියන අපිට මේ සර්කිට් එකත් අඳින්න එනවා සාමාන්‍යයෙන් ඒක ඉගෙන ගන්න ඔය දීලා තියෙන ආ ඒක අර ක්‍රියාවලිය තේරුම් ගන්න තියෙනවා ඔව් ඔව් දැන් මේ o gate එක බලන්නකො සර්කිට් එක මෙතන ස්විච් එකක් තියෙනවානේ යා දෙකම ඕෆ් නම් බල්බ් එක පත් වෙන්නේ නැහැ එකක් ඔන් කරා කියන්නේ කරන්ට් එක දැන් S1 එක ඔන් කරලා තියෙනවා කියන්නේ මොකද ඒතකොට මේ කරන්ට් එක මෙහෙන් මේ ඕෆ් කරත් එකයි නැතත් එකයි තේරෙනවද හා හා ඒකම අනිත් පැත්තට යනවා මෙහෙන් යනවා හරි හරි AND එකේ එකක් ඕෆ් කරා කියන්නේ අනිත් පැත්තේ යන්නේ නැහනේ එතනත් ලොක් වෙනවා දැක්කද ලොක් වෙනවා ආ මෙතන එක දෙක මෙතන මෙහෙ පත් වෙනවා හරි හරි දැන් NAND NAND gate එක හැදිලා තියෙන්නේ මෙහෙමයි NAND කියන්නේ NAND එකේ තේරුම දන්නවද දැන් NAND කියන්නේ NAND කියන්නේ AND එකේ විරුද්ධ එක නේද ආරයි ඒ කියන්නේ ඕක හැදෙන්නේ දැන් NOT gate එකේ තියෙන්නේ මෙහෙම කියමු හා NET එක plus AND ඔන්න දැක්ක මේක තමයි හරි සමානයි NAND වෙන්නේ මෙතන N එකයි මෙතන AND එක එකතු වෙලා NAND වෙනවා ඒක අපි gate හා හා ඔන්න මෙන්න මේ gate එක මේ තියෙන්නේ AND gate එක මේකට මම දානවා NOT gate එක මේ තියෙන්නේ NOT gate එක හරි මම මේ දෙක දැම්මට පස්සේ එතකොට output එක තමයි අර NAND gate එක මේකද NAND ඕර් මෙතන NAND එක මෙතන දැන් බලාගන්න සමාන ලකුණක් තියෙනවා කියලා හිතා ගන්නවා මෙතන සමාන ලකුණක් තියෙනවා දැන් දාන්නම්කො නැත්නම් හරි ඕන් ඈ දැන් මෙතන AND එකයි NOT එක එකතු කරාට පස්සේ NAND වෙනවා වෙනස AND එකේ NOT එකේ වෙනස මොකද්ද
මෙතන බිින්දුවක් විතර එකතු වෙලා තියෙන. හරි හරි. මෙතන බිින්දුවක් එකතු වුණාට පස්සේ මේක නැන්ද. දැන් මෙහෙම තියෙද්දි අපි හදමු ඉන්පුට් ටික. එතකොට නැන්ඩ් එකේ ට්‍රුත් ටේබල් එක කියනවා නම් ඔව් මම ඉන්පුට් දෙනවා A ඊට පස්සේ මෙහාට දෙනවා B. එතකොට නැන්ඩ් එකේ සාමාන්‍ය නැන්ඩ් එකේ අවුට්පුට් එක මොකද්ද? A A B දුන්නොත් A.B ද? ආයි A.B. දැන් මේක නැන්ඩ් උනේ හින්දා මෙතන ඩෑෂ් එකක් එනවා. ඩෑෂ් එක කියන්නේ කොහමද දන්නවද? අර A.B කියන එක වරහන් කරන්න ඕනේ නේද? නෑ ඒක වරන් ගන්න ඕනේ නැති නෑ ඒක නිකන් එහෙම වරන් ගන්න ආහා එහෙම අවුලක් නෑ නේ ඒ කියන්නේ වරන් කරනවා කියන්නේ මෙතන මේ ඔව් ඔයා වරන් කරන වෙලෙ ඉවරයි එතකොට පුරුදු වෙන්නත් එක්කනේ ඔව් හරි දැන් මෙතන මම ඩෑෂ් එක දාලා තියෙන්නේ මේ උඩටම ඩෑෂ් එනවා ටෝටල් ඩෑෂ් හරි හරි අයින් ඒක තව එකක් අපි යන්න ඒක අයින් කරලා නොට් මේක මෙහෙම අයින් කරලා මේක ගන්නවා මෙතනට. ඔන් ඉස්සලා ගා අවුට්පුට් එකේ ඉන්පුට් එකේ B. ඔන් මන් දැන් A කියන ස්විච් එක ඔෆ් කරනවා. දෙකම ඔෆ් කරනවා. ඒතර අවුට්පුට් එක මොකක්ද? AB කියන අවුට්පුට් එක මොකක්ද දෙන්නේ? දෙකම ඔෆ් නම් ඔෆ් වෙනවා. ඔෆ් වෙනවා. හරි. මේකම දැන් යදි මොකද වෙන්නේ? දැන් මෙතන not gate එකක් තිබ්බත් මොකද? දැන් මෙතන not gate යන තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ on වෙනවා නේ. මේ output එකද? මේකේද මේ ටිකේද? නෑ මේකනේ A A.B එකේ output එකනේ. මේ output එක තමයි මෙහාට මෙහෙ වෙනස් වෙන්නේ ආ. ඔව්. A.B කියන output එකේ not එක තමයි A.B dash කියන්නේ නේ. අන්න හරි. right. ඒකම තමයි concept එක. දැන් මං අනිත් පැත්තට A එක ඕෆ් කරලා B එක ඔන් කරනවා. හරි. end එක මොකද්ද? එතකොට end එක 1යි. ඒ කියන්නේ ඔන් වෙනවා. end එක ඔන් වෙනවා. ආයෙ note එක බලනවා. සංගාලා. අපි කතා කරන්නේ end එක. හරි ඕෆ් වෙනවා. එකක් ඕෆ් වුණොත් ඕෆ් වෙනවා. ආ right. ඒක තමයි මට ඒක දැන් ඔයාලට ඒක මතක තියාගන්න ඕනේ. يعني පොඩි concept එකක් එකතු කිරීම අඩු කිරීමක් concept මේක මතක තියාගත්තොත් තමයි ඉතුරු ටික හදන්න පුළුවන්. හදන්න පුළුවන්. ක්‍රමේ මත තියාගත්තා නම් හරි. උදාර මේක මෙතන output එක on වෙනවා. on වෙනවා. දැන් මං A off on කරලා B එක off කරනවා. දැන් එතකොටත් off වෙනවා. හරි. මෙතන on වෙනවා. ඔන්න මේක ඔන් කරනවා. දැන් output එක A.B ඔන් වෙනවා. මෙතනට off වෙනවා. නෑ වෙනස තේරුණාද? ඔයාලා A.B එක මෙහෙම අමතක කරලා බලන්න, يعني මේ කොටු අමතක කරන්න. බලන්න output එක කොහමද එන්නේ? බිංදුව බිංදුව આવොත් බිංදුව වෙනවා. එකයි. ඒතර මේකෙදි වෙනස්. දැන් මේකෙදි වෙන්නේ එක ස්විච් එකක් ඕෆ් නම් හරිද? يعني මේ ස්විච් දෙකක් හිතන්නකෝ. එක ස්විච් එකක් ඕෆ් නම් අවුට්පුට් එක එක වෙනවා. නෝ. ඔය ස්විච් දෙකෙන් එකක් ඕෆ් කරලා තිබ්බා කියන්නේ බල්බ් එක අනිවාර්යෙන් බත් වෙනවා. මේ NAND එකෙන්. බත් වෙනවා. හරි හරි. NAND එකේ මොකක්ද උනේ? එක ස්විච් එක NAND එකේ එක ස්විච් එකක් ඕෆ් කරපුවාම බල්බ් එක බත් වෙන්නේ නැහැ නේද? එතකොට බල්බ් එක ඕෆ් වෙනවනේ. නෑ, ඔච්චරයි සීන් එක. තේරුණායි? දැන් අපි යන් ඊළඟට. දැන් මේක තේරුණාද මෙතන? නැන්ඩ් එක. හරි. අවුලන්නේ නැන්ඩ් එක හරි. නැන්ඩ් එක හරි. දැන් යන් නෝර් ඕ නෝර් එකට. නෝර් කියලා කියන්නේ
not එක එකතු කිරීම OR සමානයි NOR. මෙච්චර දෙයක් යනවා මේවා නිකන් අර කටුවට හරියන් යන වට තේරෙන විදිහට ලියා ගන්න නැත්නම් ආය අමතක වෙයි. හා හරි හරි හරි. ඕ මං මේ මේ NO gate එක O එක ගත්තා. ඕ එකට මම දානවා මොකද්ද not එක. මේක නෙමෙයි. ඕ ගේට් එකට මම එකතු කරනවා not gate එක සමාන වෙනවා NAND gate එකට. ඕ NO gate එකට NOR NOR NOR. වෙනස තේරුණානේ? ආ මේක not එක දාපුවම පස්සේ තමයි NOR කියන gate එක හැදෙන්නේ. දැන් මේකේදී out බලමු අපි. A dot A plus B total dash. හරිද මේ දෙන output එක කොහොමද මේ truth table එක ඔව් මේක අපි බලමු ඉස්සලා මේක බලන්න මේ OR gate එක මෙතන මෙතන OR gate එක මේ NO gate එක NOR NO වෙනවා මෙතන OR gate එක මේක output එක මොනවද කියන්නේ දැන් switch පේනවනේ මෙතන input switch off ද on ද කියලා බලන්න output එක මොකද්ද දෙකම off වෙලා නම් off වෙනවා මෙතන එකක් කොන්නලා නම් ඔන් වෙනවා මෙතන එතනක් ඔන් වෙනවා මෙතන දෙකම ඔන්නලා නම් ඒත් ඔන් වෙනවා හා එතකොට මෙතන මේකට කියන්න ඕන මම බලන්න ඒ කියන්නේ AB එකේ not එකනේ A + B කියන එකේ not එක එතකොට එතන ඔන් වෙනවා ඊළඟ එකේ ඔන්නලානේ ඒකේ අනිත් පැත්ත off වෙනවා ඒකෙත් ඔන්නලානේ ඒකේ අනිත් පැත්ත ඕෆ් වෙනවා රයිට් ඒකෙත් අනිත් පැත්ත ඕෆ් වෙනවා එච්චරයි ඔයාලට වැඩේ තේරුණා හරි 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 මේක අමතක කරන්න මේක අමත දැන් ගණන් හදද්දි මේක අමතක කරන්න ඕනේ මේක මේක ආවෙලා අය මේක දඟල දඟල හිටියනම් ටයිම් එනවා එතනම මේ මං කියලා දෙන්නව කොහොම දැම්මේ දැන් ඔයා බලන්න මේකෙදි එක ස්විච් එකක් හරි ඕෆ් නම් ආ අවුට්පුට් එක ඔන් වෙලා ඔන් වෙනවා එක ස්විච් එකක් හරි ඔන් වෙලා තිබ්බොත් අවුට්පුට් එක ඕෆ් වෙනවා නේද අන්න ඒකයි කතාව ඔයා දැන් වාස්තුවේ ලියාගන්න දැන් මෙතන ලියන්න ඉන්පුට් එකක් හරි එක වුණොත් අවුට්පුට් එක 0 වෙනවා කියලා මේකේ කතාව එක්කරයි මේ කතාව මතකයි නේද හරි මේකෙදි ඉන්පුට් එකක් හරි 0 වුණා කියන්නේ ඒ කියන්නේ ඕෆ් වුණා කියන්නේ output එක මොකක්ද හරි 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 එකක් හරි ඕක ඒ කියන්නේ මේ NAND gate එකනේ ඔව් NAND එකේ NAND එක එකක් හරි ඕෆ් වෙලා තියනවා නම් ඔන්න ඔව් දැන් මේ අපි gate පහක් විතර කතා කරා තේරුණාද පහම අවුලක් නැහැ තේරෙනවා ආ ඔයාලා මේ ටික ප්‍රැක්ටිස් කරනවාද එන මේ ටික හා හා හරි හරි මේකෙන් දැන් ඔයාලට දැන් questions මේ වගේ questions කරන්න පුළුවන් දැන් මේ තියෙන්නේ මම මේ link එක ගවන්න මම මේක try කරන්න හා මේ බලන්න ආ ඔක online ද තියෙන්නේ ඔව් online paper එක හරිද හා හරි පුළුවන් ටික try ගන්න ඊට පස්සේ අපි අඳිමු